giá rồi. Để to nói.
কলম হলে সিমি টুকার নতি আমি তাকে মনে এদিন বালা তার সে বেরিয়েছে মেতে পুতা আনাগত নায়কিয়ান বিক্রি করে নিয়ে প্রধান অভিযোগে চাইগেন মে পেয়ে আমি আনাগত নায়ক সমাজে গেলে ইত্তর সমাজে বেড়া করা থামানো থামানকে দর্শনা উন্নয়ন উৎসাহ করে থাকা দেখ ফলনি আগ্রহ দিয়ে মামা দেখা এবং সমাজে সেবা ඔබද රාජයක් විදියට මේ අවස්ථාව හැමදේම කරන්න සමහර විට අමාරුයි. අපි දැක්කා, අපි දැන්නා, අපි සමහර කෙනෙකුට පේනනම් අපිට ඒක පිළිගන්න වෙනවා. ඒ දුර්වලතාවය අපි පිළිගන්න වෙනවා. ඒතර එවැනි අවස්ථාවක සමාජ සහකාරීකමක් මේ වැඩසටහනේ ඉෂ්ට වෙනවා. ඒක තමයි අතිශයින් ප්‍රශංසනීය. මෙතන ඉන්නේ මේකේ ප්‍රතිලාභය. අපි රටක් විදියට දිනු වෙන්න ඕනේ එකට. අපි දෙවිලා වෙන් වෙලා ඉන්න තරම් කිෂ්මන් විද්‍යාලයේ මේ ශක්තිය ලබා ගැනීම අපේ සෞඛ්‍යාත්මන්නේ තමන්ගේ ශ්‍රමය තමන්ගේ දැනුම මෙහෙ අපි මෙතෙන් සංවිධානය වෙලා තින්නේ අද දිනේ සාර්ථක වැඩසටහන තාර්කික සමඟ විශ්වවිද්‍යාලයේ බාලදර්ශන සමූහයේ ජනාධිපති බාලදර්ශකෙක් හැටියට මෙවර තමන්ගේ ප්‍රොජෙක්ට් එක හැටියට ව්‍යාපෘති හැටියට තෝරගත්ත මේ ව්‍යාපෘතියක් තමයි අද සිද්ධ වෙන්නේ. ඒ බාලදර්ශය තමයි මෙතුප සමරසේකර බාලදර්ශයා. ඔහු අද ජනාධිපති බාලදර්ශකෙකු හැටියට තමන්ගේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය හැටියට තමයි මේ තෝරගෙන තිබෙන්නේ. ඇස් කණ්ණාඩි බෙදා දීමේ ව්‍යාපෘතිය මේ විහාරස්ථානයේ මුල් කරගෙන අද ඉතාමත්ම සාර්ථකව සිදු වෙනවා. ඒ සඳහා විශාල ප්‍රජා සහභාගිත්වයක්ත් ලැබී තිබෙනවා. යගමේ මියවැය විහාරස්ථානයේ මුල් කරගෙන හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු දෙනාගේම දායකත්වයෙන් ඒ සඳහා ඔහුගේ දෙමව්පියන් හා සමූහ බලදස් ආචාර්යතුමා බලදස් ආචාර්යවරු ඇතුළු සියලු දෙනාගේම උපදෙස්සා මඟ පෙන්වීම ලැබිලා තියෙනවා මේ ව්‍යාපෘති සඳහා. මම හිතනවා මෙතුපගේ මේ ව්‍යාපෘතිය ඉතාමත්ම සාර්ථකව සිදුවන බවක් පේනවා මේ ස්ථානයේ මේ වෙලාවේ. ඇත්තරම
අපේ පාසලේ මම ඉන්න කාලය තුල මම දැක්කා මේ ගොඩක් ජනාධිපති බලදශ්ෂීන් සඳහා ව්‍යාපෘති තෝර ගැනීමේදී ඔවුන් ප්‍රජා සත්කාරක ව්‍යාපෘති ගොඩක් තෝර ගන්නවා. ඒ ව්‍යාපෘති අතර මේ බලදශ්ෂ ව්‍යාපෘතිය මම හිතනවා ඒක සුවිශේෂයි. මෙවැනි ව්‍යාපෘතිය සංවිධානය කිරීම ඉතාමත්ම අමාරුයි. විවිධ සංවිධාන, විවිධ ආයතන ගොඩාක් මේකට සම්බන්ධ කර ගන්න ඕන. ඒ නිසා අර වෙනත් බලදශ්ෂීන් තෝරගත්ත ව්‍යාපෘති එක බලනකොට මම දැක්ක මෑත කාලයේ දැක්ක ඉතාමත්ම සුවිශාල විශේෂ වූ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් හැටියට මේක දකිනවා. යාපනයේ දොරටුව කියන ජෆ්නා ගේට්වේ කියන සිංහ සමාජයේ සමාජිකයෝ අපි ඉන්නේ මෙතන සියලු දෙනාම අපේ සිංහ සමාජයෙන් එකතු කරපු ආධාරවලින් තමයි මේ ප්‍රදේශයේ මේ ගාලු ප්‍රදේශයේ මේ අර පුතා ස්කවුට්ස් කරන පුතෙක් අපිව සම්බන්ධ කරලා අපිට අපේ රැව මේ වගේ ප්‍රොජෙක්ට් එකක් අපිට කරලා දෙන්න පුළුවන්ද කියලා අපි ඉදිරිපත් වුණා. ඇත්තටම මේම පොඩි දරුවෙක් යාපනයට කතා කරලා මේ වගේ වැඩසටහනක් ඕගනයිස් කරන්න ඕනේ කියනකොට ඇත්තටම පුදුම වුණා. අපිටත් ඕනේ උතුර දකුණ අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට උතුර දකුණ සැබෑ සාහිත්‍යාවයක් ඇති කරන්න තමයි අපිත් උත්සාහ කරන්නේ. ඉතින් අපි ගොඩක් සන්තෝසයි අද දවසේ මෙතනට අවිල්ලා අපේම ජනතාවට මේ වගේ ඇස් කණ්ණාඩි ලබා දීම වැඩසටහනට සහභාගී වෙන්න මම අපේ මේ සහෝදරයෝ අපේ සිංහ සමාජ සහෝදරවරුත් එක්ක මේ වැඩසටහනට අපි සම්බන්ධ කරගෙන අපි ආපෙකට අපිට මේක මේ දායාදේ අපි ලබා දෙන්න හම්බෙච්ච එකම අපි ලොකු දෙයක් කියලා අපි හිතනවා. මේ වගේ ඉදිරියටත් වැඩසටහන් කරන්න අපි සූදානම් ඉන්නේ. බොහොම ස්තුතියි. ඉතාමත්ම මේ වටිනා සත්කාරයක් වෙන තමයි සලකන්න පුළුවන් වෙන්නේ මේ වගේ දේවල් කරන දරුවෝ අපි අගය කරන්න ඕන. ගොඩක් පින් සිද්ධ වෙන ගොඩක් සාර්ථක වැඩ පිළිවෙල. බොහෝම පින් සිද්ධ වෙන වැඩක්. ගොඩක් සෙනගැවිලි ඉන්නෝ ඒගොල්ලන්ට වැදගත් වෙනවා. ඉතින් අහිංසක මිනිස්සුන්ට මේ කාලේ හැටියට බොහොම වැදගත් වෙන වැඩක් පින් සිද්ධ වෙන. පින් සිද්ධ වෙන වැඩක් මේක. ඉතාම පුණ්‍ය කර්මයක් මේක මේ වගේ කියන්නේ. ඇත්තටම හොඳයි. ඉස්කෝලෙන් ගැට මේක ගොඩක් ලොකු දෙයක්. මේ කාලේ මේ අමාරු කාලේ හැමෝටම අමාරු කාලේ හින්දා මම මේ කාලේ හිතුවා මේ ස්කවුටින් වලින් ඇස් කණ්ණාඩි බෙදා දෙන්න. ඒ ප්‍රොජෙක්ට් එකට මේ මම යාපනයේ දිස්ත්‍රික් සිංහ සමාජයේ අංකල්ලාට කතා කරා. ඒ අංකල්ලා ඇවිල්ලා මට කණ්ණාඩි ටික මේ පරිත්‍යාග කරලා වැඩ කටයුතු සංවිධානය කරා. එමෙන්න කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමකට කතා කරා. ඒ කට්ටියත් ඇවිල්ලා මෙතන වැඩ කටයුතු සොයා බලලා ඒ කටයුතු ඉෂ්ට කරමින් පවතින. මේ වැඩසටහන මිනිස්සු ගොඩක් රැස් වෙලා ඉන්නවා දැනටම. මේ ප්‍රජා වෙනුවෙන් මේ වගේ වැඩක් කිරීමට මේ පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා හොඳ. ඇත්තටම මට සතුටුයි. මෙයා ඒ කියන්නේ ජනාධිපති බාලදක්ෂ ප්‍රධානය වෙනුවෙන් තමයි මේ ව්‍යාපෘතිය තෝරගත්තේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපෘතියක් කරනවා අඩුයි ළමයෙක් විදියට. ඉතින් ඇත්තටම අපිට පුළුවන් සහයෝගය අපි උපරිමෙන් ලබා දුන්නා. මේ ව්‍යාපෘතිය ජනාධිපති බලදක්ෂ ප්‍රධානය වෙනුවෙන් මේක තියෙන්නේ ප්‍රජා සේවා ව්‍යාපෘතියක්. එතකොට ඇත්තම ප්‍රජාවට සේවයක් වෙන විදිය ව්‍යාපෘතියක් තමයි පුතා තෝරගත්තේ. ඉතින් අපි මම ඉගෙන ගන්නතරම සතුට වෙනවා. මේ මට දැන් මෙතන ඇවිල්ලා ඉන්න සෙනඟ දැක්කම හිතෙනවා ලොකු සේවයක් වෙනවා කියලා මේ ව්‍යාපෘතියේ. ඉතින් ඒක ගැන සතුට වෙනවා. ඔව් ඇත්තටම ඔව්. මේ ආර්ථික අර්බුදයත් එක්ක කණ්ණාඩියක් ගන්න කියන එක ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් කරන එකෙන් මිනිසුන්ට ලොකු සේවයක් වෙනවා කියලා මම හිතනවා.